අපට නොයෙකුත් ඉල්ලීම් වෙනවා සමාජයල තහනම් කරන්න කියලා. ඒ කියන්නේ සාකච්ඡාත් වෙනවා විදේශ රටවල. ඒ ප්ලැට්ෆෝම් එකේ ඒවා ගලවලා දාන කටයුතු සමහර රටවල කරා. ඡන්දි දවසේ සහ නියඬ කාලේ. අපි තාම එහෙම බලාපොරොත්තුවක් නැහැ. මගේ රූපේ දාලා තමන්ගේ පක්ෂයට ඡන්දි දෙන්නේ කියලා කතිරේ ගාලා යවපු රටේ. ඒක අපට බලාපොරොත්තු වෙන්න බෑ. අපි බලාපොරොත්තු වෙනවා මේ සමාජජාල පරිශීලක. මේ නියඬ කාලේදී දසසිල් කෙසේ වෙතත් අඩුම ගානේ පන්සිල් ගත්තා වගේවත් හැසිරෙයි කියලා. හැබැයි නරකට හැසිරුණොත් අර සමහර වෙලාවට අපට අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා ඉංග්‍රීසි පාඩමේ ඉගෙන අපට ඒක ඇරෙන්න වළක්වන්න බෑ. ජනතාවගේ අදහස් දැක්වීමේ අයිතිය වෙනුවෙන් අපි වෙනේ ඉරිනවා. මොකද අදහස් දැක්වීමේ අයිතිය තමයි ඡන්දෙත්. මම දැක්කා දාලා තිනවා මැතිවරණ කොමසාරිස් මෙහෙම තීරණය කරයි VPN ලෑස්ති කරගෙන ඉගල මම දැම්මා පට්ටවල් බොරු. එහෙම එකක් නෑ. හැබැයි අපි එතනට ගෙනියන්න එපා කියලා ඉතාල ඕනෑකමෙන් ඉල්ලනවා. අපි දැක්කා මැසේජ් එකක් යනවා සියලුම පන්සල්වල දේවස්ථානවල කෝවිල්වල පල්ලිවල යාඥා පූජා බෝධි පූජා දේව මෙහෙයන් පවත්වන්න රටට යහපතක් වෙන්න කියලා තව කරුණු දෙයක් කිසිම වරදක් නැහැ. නියමිත යාඥා දේව පූජා ඒ සේරම තියන් සෙත් පැතුමට කමක් නැහැ. මේ ඡන්දෙට කලින් තියෙන ආගමික දේව මෙහෙයන් වල යාඥා වලදී අපි ඉල්ලා සිටිනවා ගරු පැවිදි උතුමන් වහන්සේලාගෙන් ඡන්දෙ දෙන්නේ කාටද කියලා කියන්න එපා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාද ජනාධිපතිවරණ සමය තුළ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ කාලය තුලදී ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු තහනම් වෙනවා. මේ නෛතික ප්‍රතිපාදනවලට පටහැනිව ක්‍රියා කරොත් අපි දැඩිවම නීතිය ක්‍රියාත්මක කරනවා කියලා සඳහන් කරන්න අවශ්‍යයි. යම් කටකතාවක් පැතිරෙනවා සමාජ මාධ්‍ය අවහිර කරනවා කියලා. සමාජ මාධ්‍ය තුල යම් කිසි ආකාරයක ප්‍රචාරයක් සිදු වුණොත් මොකද්ද නීතිමය තත්ත්වය? ඔව් සමාජ මාධ්‍ය ජාලාවලටත් මේ අදාළයි. අපි කොහොමත් මැතිවරණ කොමිෂන් සභාවේ වගේම අපි පොලිස් මූලස්ථානයේනොත් සමාජ මාධ්‍ය ජාලා රා සිදු කරන බරපතල තත්ත්වයන් පිළිබඳව අපි නිරීක්ෂණය කරනවා. එවැනි බරපතල තත්ත්වයක් වාර්තා වුණොත් අපි ඒ ගැන විමර්ශන කිරීමට පසුබට වෙන්නේ නැහැ.